විපක්ෂ බලයන්නේ රවුලට ගෙන ගත්තම සුරුට්ටු පත්තු කරන න්‍යායනේ ඒගොල්ලොන්ගේ තියෙන්නේ. IMF දෙවනි වාරිකේ නොලැබෙනව නම් හොඳයි කියලා තමයි ඒගොල්ලොන්ගේ මතේ. රට ආර්ථික වශයෙන් කඩා වැටුණොත් ඒ වාසිය ගන්න තමයි බලන්නේ ඉන්නේ විපක්ෂය. IMF එකේ මුදල් ටික පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන්. නමුත් අපිට වැඩි කල් යන්න ඉස්සලා ලැබෙනවා. ආණ්ඩුවට විරුද්ධව ජනතා මතය එන්න එන්නම බුරුබුරා නගිනවා. ඒ නිසා ආණ්ඩුව දන්නවා ජනතාවට ආණ්ඩුව විවේචනය කරන්න තියෙන අවස්ථා මර්ධනය කළ යුතුයි කියලා. දැන් ආණ්ඩුව සමාජ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා විශේෂ පනත් ප්‍රජාතන්ත්‍රවාදී රටක මාධ්‍ය නිදහස සමාජ මාධ්‍ය නිදහස සුරක්ෂිත විය යුතුයි කියන මතය තමයි අපි පක්ෂයක් හැටියට දරන්නේ. බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් නිසා ජනතාවට මර්ධනය කියන රනිල් වික්‍රමසිංහට බෑ. ඒ ඉඳන් මේ පනත් වලට බය වෙන්න ඕනේ. ඊළඟට සාකච්ඡාවක් යනවා මොකද්ද? මේ තියෙන ඡන්දසිතියම අනුව ලබන අවුරුදු ඔක්තෝබර් 17ට කලින් ජනාධිපති ඡන්දෙ තියනවා. එහෙනම් මේ ආණ්ඩුවේ උපරිම කාලය ලබන අවුරුදු අගෝස්තු දක්වා විතරයි. දැන් ආණ්ඩුව අලුත් සටකපට සූත්‍රයක් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද්ද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. එතන මොකද වෙන්නේ? විධායක ජනාධිපති ධුරේ නැහැ. පාර්ලිමේන්තු බලය ඒගොල්ලෝ ගාව. ඒක තියෙන කවුද වෙනකන්ද? 2025 ඔක්තෝබර් වෙනකන්. දැන් රනිල් බැසිල් රාජපක්ෂලා කල්පනා කරනවා 2024 අගෝස්තු වල යන්න තියෙන එක 2025 ඔක්තෝබර් දක්වා ඉන්න පුළුවන් ඒකෙන් කියන. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යෝජනාව ගෙනවා. හොඳද නරකද? හොඳයි. යෝජනා සම්මත වුණා. ආණ්ඩුව අවුරුද්දක් ඉන්නවා. ඒක අන්න අපි සංශෝධනයක් ගේනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව සම්මත වෙච්ච දවසේම තිබෙන පාර්ලිමේන්තුව විසුරුවෙන්න ඕනේ.